දෙමළකොඩ ලක්හිරුස්සවෙනේ ඊ රාත්‍රී 9ට පමණ ඇතු ආරවුලක් හේතුවෙන් කාන්තාවක් කපා කොටා තිබෙනවා. බරපතල තුවාල් ලැබූ ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර බවයි තුවාල්කාරීගේ පවුලේ උදවිය පවසන්නේ. ඊ රාත්‍රී 9ට පමණ දෙදිනකු පැමිණ වයස අවුරුදු 58ක් වන ෆාතිමා රිස්වන් නැමැති කාන්තාව මෙලෙස කපා කොටා තුවාල සිදු කර තිබුණා. ඇගේ සහෝදරිය හා අම්මා පැවසුවේ ඔවුන්ගේ හෙරොයින් සම්බන්ධ තොරතුරු පොලිසියට ලබා දෙන බවට පවසමින් මෙලෙස කපා කොටා තිබූ බවයි. මෙම ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලින් දෙදෙනා දෙමළකොඩ චමින්දගේ පුතා වන මලිස්සගේ ගෝලයන් බවත් මලිස්ස විසින් විමසැක්කරුවන් දෙදෙනා මෙම ප්‍රහාරයට එවූ බවත් තුවාලකාරිණියගේ පවුලේ උදවිය පවසනවා. සැකරුවන් පලයාමේදී අසල්වාසින් විසින් පොලිසියට සැකරුවන් අල්ලා දී තිබෙන අතර දෙමළකොඩ පොලිසිය සැකරුවන් සඳහා සහයෝගය ලබා දෙන බව පවසමින් එම අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා. මේ ඉන්නේ කල්ලපු මේ අයිසර මිනිසුන්ව කපලා කරලා යනු කරයි. පී ගත්තා මේ ඇය අනපු අනපු පී නෑ හරි මම යන්නේ මොනවටද මුන් නැත්තම් ආයේ ඔය වැඩේම කරනවා හරි 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 මම යන්න ඕනේ මොනවටද මගේ නංගිය මම කපලා දානවා හරි හරි ගෙනියන්න ගෙනියන්න එකත් බලන්න ඕනේ ගෙනියන්නත් ඔය ගෙනියන්න එකත් බලන්න ඕනේ අයියේ මේ ඔයගොල්ලෝ ඔක්කොම අල්ල පුළුවන් වීඩියෝ එකක් දාගන්න මේ අහිංසක මිනිස්සුන් මේගොල්ලෝ අහිංසක මිනිස්සුන් මේ කපලා කරලා ගිහලා යන්නේ බල්ලෝ බලල්ලු වගේ නීතිය බල්ලට ගිහිල්ලා දෙමළකොඩ පොලිසිය දෙමළ මෙච්චර මේන්න මිනිමරුව ටික ලස්සන තාතල් එකේ ආ දෙවමද අතපය දාගෙන අතරට ඒ කාගනි දා දාගන දිත යා වෙන්න බලු ඒ මොන දෙන්න කොට අත ආතල් එක මේවා පොලිස්පතිතුමනි මෙන්න මෙතන මේ මාලිගාවක ලක්ෂිරු මම මේක පොලිස්පතිතුමාට අරිනවා මාලිගාවක ලක්ෂිරු බිල්ඩින් එකේ මෙතන කුඩු ව්‍යාපාරම් කරනවා මෙතන මේ කම්පැනික් දාලා තියෙන කුඩු කම්පැනික් දාලා තින්නේ ඒකේ අහිංසක මිනිසුන්ට බරනවා කොටනවා ගානවා කපනවා මෙවල නිමක් නැහැ මෙතන දැන් මීට කලින් මිනි දෙකක් තුනක් මැරුවා ඒත් කවුරුත් පොලිසිය කිසි දෙයක් ගණන් ගත්තේ නැහැ මේ හැම දෙයක්ම මේක මේ පොලිසිය විසින් මේ යටගාලේලා පොලිස්පතිතුමාගේ අවධානය පිටිසයි මම මේ වීඩියෝ එකම යවන්නේ මේ පොලිසියෙන් අපි විතර සංසුන් කරන මේකට සාධාරණ කිති වෙන්න ඕනේ පොලිස්පතිතුමනි ආරක්ෂක ලේකම්තුමාට මේක අරිනවා මම මේක මොකද වෙලා තියෙන්නේ මේ මගේ නංගිව තමයි කැපුවේ මේ දියන්නේ මේ කපපු දැන මේ දියන්නේ මේ ගෙදරට දාගෙන කැපුවේ මේ ගෙදර මිනිස්සයා තමයි කපන්න කෝල් කරලා ගෙන්නෙව්වේ මේ කියන් මේ කැප්පෙව්වේ මලිස කියලා එක්කෙනෙක්ගේ ඌමනාවට දෙමළකොඩ චමින්දගේ පුතා මලිස
එයාගේ බැරවරු ඇවිල්ලා තමයි කැපුවේ. අපි ඒ කපපු මිනිසුන්වත් කපලා යනකොට මගදී අල්ලලා දුන්නා. ඒගොල්ලන්ගේ අතේ බෝම්බෙකුත් තිබිලා දැන් ඒගොල්ලෝ දෙමළගොඩ පොලිසියට බාර දීලා අපි තියෙන්නේ. දෙමළගොඩ පොලිසිය හරි ක්‍රියාමාර්ග ගනීද නැද්ද කියන එක පොලිසිය තමයි වග කියන්නේ. පොලිසිය කොහොමද ක්‍රියාමාර්ග ගන්නෙ නැහැ. උදේ 6ට පටන් ගත්තාම මේගොල්ලෝ රෑ 10 වෙනකම් මේ පල්ලෙය කුඩු විකුණන්නේ. තනිකර කුඩු විකුණන්නේ. එයා හැම තිස්සෙම කෝල් කරලා කියන්නේ මේක එයාගේ රාජ්‍යය අපිට ඕන විදියට අපිට ඉන්න දීපන් උඹලා එච්චරයි. දෙමළගොඩ පොලිසිය අපේ අතේ මේ අපි කරන වැඩ අපි කරන්නේ. මෙතන කුඩු ග්‍රෑම් 50ක් විතර මෙතන දවසට විකුණනවා. විකුණන ඉවරලා මිනිස්සුන්ව කපනවා. මේ කැපුවේ 4 වෙනි මරණේ. 4 වෙනි එක්කෙනා මේ කැපුවේ. එක ළමෙක්ව අරගෙන ගිහලා කපලා මරලා දාලා තිබුණා. එයාගේ බඩු හොරකම් කරුවා කියලා. එක මිනිස්සෙක්ව මෙතන ගහලා මේ මිනිස්සයව මරලා දැම්මා. මේ අපේ ඇස් ඉදිරිපිට ගහලා මරලා දැම්මේ මේ මිනිස්සයව. දැන් මගේ නංගිව කැපුවේ මෙතන. මෙතන කැපුවේ කපපු දෙන්න පොලිසියේ ඉන්නවා. අපිට දේශබන්දු තෙන්නකොන් මාත්‍ය හම්බ වෙන්න ගියාට යන්න දුන්නේ නැහැ. අපි CID වලට STF වලට හැම දන්න මූලස්ථාන වලට මේගොල්ලෝගෙන් කරදරයි කියලා ඇන්ට්‍රි දාලා තියන්නේ. ඒ ක්‍රියාමාර්ග කවුරුත් හරි පිළිවෙල කරගත්තේ නැහැ. අම්ම කතා කරපොත්. මොකෝ අපේ බාලගෙදරට දාන්නේ ඊයර ළමයක් මලානේ. එයාගේ අදවසේ දාන්නේ. අදවසේ දාන්නේට මම පුතා මගේ දරුවෝ තුන්දෙනා තමයි කෙරුවේ. අම්මයි තාත්තයි නැති නිසා ඒගොල්ලෝ ඔක්කොම අරගෙන යටන් දාන්නේ මෙතනට වැඩමලා ආමුදුරුවන් ගෙනල්ලා බණටක කියලා මේ කණ්ඩ දුන්නා. කණ්ඩ දීලා ඉතින් කෙල්ල කිව්වා ඕමෙන් නම් මම බල්ලට කණ්ඩ දුන්නද දන්නේ නැහැ. මම අනිත් ළමයි දෙන්නවත් බල්ල එන්නම් කියලා. කාගේ දුවද? ඔව් මගේ දුව. ඊට පස්සේ මම අර පැත්තේ ඇරලා හිටියා. මේ පැත්තේ මේ මැරෙනකොට කටල් කොණ්ඩේ දෙක වාගෙන මේ මැදට ගියා. කෙල්ලට කර ගියා ගන්න දෙයක් නැහැ. කපාගෙන ගියා. ඊට පස්සේ මෙහෙම කෙල්ල කපු ගාපු පාර මුණින් අතට වැටුණා. වැටිච්ච කෙල්ලට මන්න පාරවල් ගාගෙන ගියා. මම ෆෝන් එකෙන් ගහගත්තේ නැද්ද? අනේ ඉතින් ඒ තරම් දැන් ඒතරම් කල්පනාවක් අපිට තිබ්බේ නැහැ. කියන්නේ අපේ අර අපිට අප මානසික තත්ත්වෙත් එක්ක. ඊට පස්සේ මං කෑ ගාගෙන ඉස්සරහට එනකොට මුන්දෙන් ඇරලා ගිහ ආපු වෙලාවයි ආයිත් මන්න පාර ගැව්වා. ගාපු පාර තමයි ටාංගල. ස්පිටාලේ ඉන්නේ. බරපතල තුවාල. ඔපරේෂන් එකට දාලා ඉන්නේ. ඊයේ කීයටද උනේ? ඊයේ 9:00 ඒ කියන්නේ උඩු ප්‍රශ්නයක් කියන්නේ මොකද්ද හේතුව ඒතොර? කියන්නේ මේ රටක මේ අත්තක නෑ. ඔයා කියනවද මේව කරන්න එපා කියලා? දැන් අපි කියන්නේ ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝගේ මේ කුඩු වලට පොලිසියෙන් පණිනවලු. අපි ඒගොල්ලන්ට ටිප් දෙනවලු. අපි ඒගොල්ලෝගේ අපි පාව දෙනවලු. අපි පාව දීමක් ඇත්තටම කරන්නේ නැහැ. ඔව් මේ මගේ නංගි අවුරුදු 38යි වයස. අපිට ඇත්තටම පාව දීමක් අවශ්‍ය නැහැ. පොලිසිය ඉන්නවා. පොලිසිය අල්ලගන්නේ ඒගොල්ලෝ කුඩු විකුණනවා. අපිට ඒගොල්ලෝගේ කුඩු වලින් අවශ්‍ය නැහැ ඒවා. අපිට මේගොල්ලෝ මිනිස්සුන්ට හිරියර කරන එක වලක් ගන්න ඕනේ. ඇත්තටම මේගොල්ලෝ දැන් මේ තුන්වෙනි මරණේනේ මගේ නංගි මැරුණොත් මිනිස්සු ඈ බඳුරෙක් කියලා කියලා දිනේ මම ඇවිල්ලා. මේ ගෙදර එක්කිනා තමයි කුඩු හංගගන්නේ, කුඩු විකුණන්නේ, සල්ලි හංගන්නේ, ඔක්කොම කරන්නේ මේ ගෙදර. මේ ගෙදර මිනිස්සයා තමයි දැන් මේ ගෙන්නල මේ අපේ නංගි පල්ලෙයා ඉන්නවා කියලා කැප්පෙව්වේ. නංගිගේ කොතද තියෙන්නේ? නංගිගේ තියෙන්නේ අටේ තට්ටුවේ. ආ මෙතනත් ගෙන්න කියලා. මෙතනට ගෙන්නේ නැහැ. අතන ලිෆ්ට් එකේ නංගි නගින්න හිටියේ. මෙයා කෝල් කරලා ගෙන්නෙව්වා මලීෂට කියලා අර මරවරයන්ව ගෙන්න. මෙයා ගෙන්නෙව්වා. ගෙන්නුවා මේගොල්ලෝ අර මුල්ලෙන් ඇවිල්ලා තමයි කට වහගෙන නංගිව මේ ගේ ඇතුළට දාගෙන කැප්පෙව්වේ. මේ ගෙදර අයිතිකාරයා කියලා තමයි කැප්පෙව්වේ. මේ ගෙදර එක්කෙනා කියලා කැප්පෙව්වේ. ඇත්තට අපිට වැඩක් නැහැ. ඒගොල්ලෝ කුඩු විකුණන එක. ඒවා ඒගොල්ලන්ගේ රස්සාව. මොකද ඒගොල්ලන්ට හම්බ කරා මදිලුනේ. ඒගොල්ලන්ගේ රස්සාව අපිට ඒක අදාළ නැහැ. අහිංසක මිනිස්සුන්ව මරන්න නැතුව කුඩු විකුණනකට කෑවත් එකයි අපිට. මේ දැන් කීවෙනි මරණේද? මේ තුන්වෙනි මරණතාව නෙමෙයි. මේ පළන තමයි තුන් පාර පොන් දිදි ඇරිය මගේ දරුවන්ට ගහන්න පොළුමන් අරගෙන ආවා. මේකින් හැම එකෙක්ම තර්ජනය කරා. ආ මේ උඹලා මෙහෙම උඹලා මෙහෙම උඹලා මේකෙන් යන්න ඕනේ උඹලාට මේ වල ඉන්න බෑ. ගගා තර්ජන තුන් හතර පාරක්ම කරා. ඒ කර මේ නෙමෙයි අපිට ආන්නේ දීමේ. මලීෂ දුන්නේ නැහැ. මේක මලීෂගේ ෆ්ලැට් එක නෙමෙයි. මලීෂ පිනට ගෙවල් අපිට දුන්නේ නැහැ. මේ රජෙන් දීපු ෆ්ලැට් එක අපේ හොඳ ගෙවල් කඩලා තමයි. ඕ මලීෂ තමයි අනුබල දුනි. මලීෂ ලංකාවේ නෑ. එයා කියන්නේ යා ලංකාවේ නෑ කියලා. කපන්න විතරක් අනුබල දෙනවා කෝල් කරලා. ඇව්වොත් කියන්නේ ලංකාවේ ඇයි ආව ගෙන්නන්න බැරි මිනි තුනක් මරපු මිනිහෙක් ඇයි ගෙන්නන්න බැරි ඔක්කොම හේතුව ඔයාලා මේ කුඩු විකුණනවා කියලා පොලිසිය ඔත්තු දෙනවා කියලා අපි ඔත්තු දෙනවලු අපි STF වලට මේගොල්ලන්ට ඔත්තු දෙනවලු පොලිසිය වලට අපි ඔත්තු දෙනවලු අපි දෙන ඇති ඔත්තුවක් නැහැ අපි අඳුරන්නේ නැහැ පොලිසිය අපි අඳුරන්නේ නැහැ STF අපි දෙන්නේ නැහැ ඔත්තු අපිට වැඩක් නැහැ